බස් අපි දෙවනි ගානට යමු. දෙවනි ගාන තියෙන පුතේ ප්‍රකාශ විදුත් ආචරණය ඇසුරේ. හරි, ප්‍රශ්නාංක දෙක බලන පුතේ. පහත රූපේ පෙන්වා ඇති පරිපතේ භාවිතා කරමින් ප්‍රකාශ කෝෂයක් සමග නිරීක්ෂණය කරන ලදී. හරි, මෙහි P මගින් සරල වෝල්ටීතා ප්‍රභවයක් නිරූපණය වෙනවා. හරි, භාවිතා කරන භාවිතා කරන ආලෝකයේ තීව්‍රතාවය සහ සංඛ්‍යාතය විචලනය කරමින් විභවන්තරය සමග එක ප්‍රකාශ විභවන්තරය සමග ප්‍රකාශ ධාරාවයි ප්‍රකාශ ධාරාව ABCDE වක්‍ර පහත දක්වලා තියෙනවා. හරි, එකනේ මේ ප්‍රකාශ ධාරාව වෙනස් වෙන හැටි විභවන්තරයත් එක්ක පල්ලෙහා ප්‍රස්තාරවල දක්වලා තියෙනවා. හරි, දැන් මෙන්න මෙහෙම අහනවා පුතේ. එකම සංඛ්‍යාතයේ නමුත් වෙනස් තීව්‍රතා සහිත පතිත ආලෝකයේ නිරූපණය කරන්නේ කුමන වක්‍රයේ දෙකකින්ද? ඔබේ තුල තෝරාගන්න හේතුව දෙන්න. අපි දන්නවා පුතේ, දැන් ප්‍රකාශ දුතාචන ඉගෙන ගන්න කිව්වා එකම සංඛ්‍යාතය. අපි කිව්වා ෆෝටෝන වල ශක්තිය රදාපවතින කෙලින්ම සංඛ්‍යාතය මත. හරි, නේද? සංඛ්‍යාතය මත තමයි රදාපවතින. ඒක නිසා සංඛ්‍යාත සමාන වෙන්න නම් අනිවාර්යයෙන්ම නැවතුම් විභව මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. එතන මේ අපි ගන්න එකම සංඛ්‍යාතය. එකම නැවතුම් විභවයක් තියෙන පුතේ මෙන්න මේ කියන වක්‍ර දෙක C සහ B නේද? C සහ B, B සහ C කියන වක්‍ර දෙකේ තමයි තියෙන්නේ. හේතුව මේ අවස්ථා දෙකේදී බෑ නැවතුම් විභව මොකද වෙන්නේ? සමානයි. හරි, ඒක ලියලා තියෙනවා ඇති බගේ ළමයි. භාවිතා කරන ආලෝකයේ ඉහළම තීව්‍රතාව නිරූපණය කරන කුමන වක්‍රයෙන්ද? අපි දන්නවා ඉහළම තීව්‍රතාව නිරූපණය කරන ප්‍රකාශ ධාරාව වැඩිම අවස්ථාව මොකද්ද පුතේ? E කියන වක්‍රය. හරි, ඒකට හේතුව උපරිම ප්‍රකාශ ධාරාවක් තියෙන්නේ E කියන අවස්ථාව නිසා. භාවිතා කරන ලද ආලෝකයේ ඉහළම තීව්‍රතාව නිරූපණය කරන්නේ කුමන වක්‍රයෙන්ද? හරි, මොනිකුට සහනවා භාවිතා කරන ආලෝකයේ ඉහළම සංඛ්‍යාතය නිරූපණය කරන්නේ මොන වක්‍රයෙන්ද කියලා. අපි දන්නවා D වක්‍රයෙන් තමයි ඉහළම සංඛ්‍යාතය නිරූපණය කරන්නේ. මොකද හේතුව නැවතුම් විභවය වැඩිම වෙන්නේ D වක්‍රය නිසා. හරි, ප්‍රශ්න දෙක පොඩ්ඩක් අමාරුලා තියෙන පුළුවන් සමහර ලාවට. හරි, D වක්‍රය. කොහොම වුණත් අපි දන්නවා එතකොට ඉහළම ප්‍රකාශ ධාරාවක් ඇති වෙන අවස්ථාවේ තීව්‍රතාව වැඩි වෙනවා. නැවතුම් විභව වැඩි වෙන අවස්ථාවේදී අපි දන්නවා නැවතුම් සංඛ්‍යාතය වැඩිම වෙනවා. හතරවෙනි කොටස ප්‍රකාශ විදුත් පෘෂ්ඨයෙන් විමෝචන ඉලෙක්ට්‍රෝන ඉහළම චාලක ශක්තිය අනුරූප වන වක්‍රයක මත කියලා අහනවා. අපි දන්නවා එතකොට ඉහළම චාලක ශක්තියක් තියෙන වැඩිම නැවතුම් විභවයක් තියෙන කෙනාට ඒ කියන්නේ මොන වක්‍රයේද? D වක්‍රයම තමයි. හරි, ඊට පස්සේ මෙවැනි පරීක්ෂණයකදී ඒක වර්ණ ආලෝකයේ විවිධ සංඛ්‍යාත F අනුරූපව විමෝචනය වන ඉලෙක්ට්‍රෝන වල Kmax උපරිම චාලක ශක්තිය වන්නේ F සහ Kmax පරීක්ෂණාත්මක අගයන් හරහා අඳින්නද හොඳම රේඛාව පහත දක්වා ඇත කියලා තියෙනවා. හරි, ප්‍රකාශ සංවේදී පෘෂ්ඨයේ කාර්සිතයේ ෆයි සහ ප්ලාන්ක් නියතයේ ඇසුරින් Kmax F අතර සම්බන්ධයක් ලියා දක්වන්න කියලා අපිට කියනවා. ඊට පස්සේ කොටස තැනන් තමයි අතර මේක හදන්න තියෙන්නේ. රයිට්, අපි දන්නවා එතකොට මේ දෙවනි ප්‍රශ්නය. හරි, එතන අපි දන්නවා HF සමානයි ෆයි ධන අවුල කියලාද Kmax. හරි, HF සමානයි ෆයි ධන Kmax කියලා අපි අහනවා. හරි, හරි, හරි. ඊට පස්සේ HF සමානයි ඒක අපිට ලියන්න පුළුවන්. පහස් දහන් දැසෙම සඳහා ඉහත ප්‍රස්ථාරයේ භාවිතා කරන්න. ප්ලාන්ක් නියතයේ අගය. දැන් අපි බලමු මේ ප්ලාන්ක් නියතයේ අගය හොයන්නේ කොහොමද කියලා. හරි, මේ ප්‍රස්ථාරය ගත්තාම y අක්ෂය සහ x අක්ෂය තමයි දීලා තියෙන්නේ. හරි, ප්‍රස්ථාර වල පැහැදිලිව දක්වලා තියෙනවා. ඊට දැන් ප්ලාන්ක් නියතයේ අගය. දැන් අපි මෙන්න මෙහෙම ගමු. Kmax සුක්ත කර Kmax සුක්ත කරාම HF ඍණ 5. ඊට මේක y සමානයි mx ඍණ c ආකාරයේ ප්‍රස්ථාරය. ඊට අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ලබා දෙනවා මොකක්ද? මේ කියන ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් ප්ලාන්ක් නියතයේ ලබා දෙනවා. එහෙනම් ඔබට පුළුවන් මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හොයන්න. මේ ප්‍රස්ථාරයේ සැලකුවහම මම ඉදි තියෙන විශේෂ ඛණ්ඩාංක දෙකක් මේ සඳහා ගන්නවා ළමයි. මේ ආකාරයට තියෙනවා. හරි, එක ඛණ්ඩාංකයක් තියෙනවා සංඛ්‍යාව. දැන් මෙතන බලන්න ඉලෙක්ට්‍රෝන වෝල් වලින් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වෝල් මෙතන වැඩි කිරීම 10 14 කියලා තියෙනවා. හරි, හොඳයි. එතන මේගොල්ලන්ග තියෙනවා එක ඛණ්ඩාංකයක් අපි ගන්න පුළුවන්. ඔව්, මේ විදිහට 2 සහ 1 මේ අනුරූපව තියෙනවා. මේ පරතරය තියෙනවා 5 සහ මෙතන 7.5. එතන මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය පුතා දන්නවා
හරි විශේෂයෙන් මේ සමහර නඩත්තු මොහොතින් ගියහම මේ දෙක අතර වෙනස දෙකරින එක කියලා ගත්තර මන්ද මතක තියෙන ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඒතකොට එහෙනම් අනුක්‍රමණය m කියන එකේ මොන ඒතකොට ලියන්න පුළුවන් m සමානයි 2 අඩු කිරීම 1 වැඩි කිරීම 1.6. ඒතකොට ඉලෙක්ට්‍රෝන වෝල්ට් දෙන්නේ 1.6 වැඩි කිරීම 10^19 මොනවා කියද ජූල් කියලා. හරි ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන්නේ ශක්තිය. පල්ලෙහා තියෙන 7.5 5 අඩු කරාම 2.5යි 2.5 වැඩි කිරීම 10^19. දෙකෙන් එකක් අඩු කරාම පුතේ 1යි m සමාන 1 බෙදීම 2.5 වැඩි කිරීම නැවුල තිනවා 1.6ක් නේද? හරි එතකොට n සමානයි දෙකෙන් එකක් ගියාම 1යි 1.6 බෙදීම 2.5 මේ 10 19 උඩ 14 පල්ලෙහාටින් 14 උඩට යනවා ගියාම 10 දින 33 මෙතන තප්පර විතර තිබුණේ උඩට ගියාම තප්පර විතර නම් ජෝල් තප්පර හරි මොනවද සුළු කරන්න පුළුවන් 16 බෙදීම 25ක් ගන්න පුළුවන් සුළු කරාම පස්සේ 6.4 වැඩි කිරීම 10^34 කියනවා හරි අනුක්‍රමණය කියන එක එනවා m සමානයි 6.4 වැඩි කිරීම 10^34 ජෝල් තප්පර ඔන්න ඔය විදිහට මේ ප්‍රස්තාරය අනුක්‍රමණය ඔබට හොයාගන්න හැකියාව තියෙනවා. හරි. දැන් පුළුවන් මේ අවස්ථාවේ එක සටහන් කරගන්න. බං කරමු. ඊට පස්සේ ප්‍රකාශ විදුත් ද්‍රව්‍ය දේහලිය සංඛ්‍යාත අපි දන්නවා දේහලිය සංඛ්‍යාතය කියලා කියන්නේ අර ප්‍රස්ථාරය මෙහෙම ගත්තහම ප්‍රස්ථාරය F සහ K මැක්ස් අතර ප්‍රස්ථාරය මෙන්න මේ Y අක්ෂ X අක්ෂයේ ඡේදනය කරන ස්ථානයේ සංඛ්‍යාතය තමයි අපි දේහලිය සංඛ්‍යාතය කියන්නේ දේහලිය සංඛ්‍යාතය අගය පුතාලට ප්‍රස්ථාරය ආශ්‍රයෙන් ගන්න පුළුවන් 2.5 වැඩි කිරීම 10^14 හර්ට්ස් කියලා 2.5 වැඩි කිරීම 10^14 හර්ට්ස් පැහැදිලි නේද ප්‍රකාශ විදුත් ද්‍රව්‍යයේ කාර්ය ශ්‍රිතය වන්නේ හරි මේ බලන්න දැන් කාර්ය ශ්‍රිතය කියලා කියන්නේ අන්තක් ඛණ්ඩේනේ හරි හරි එතන මෙන්න මේක තමයි අපි ගහන්නේ 5 එතන මෙන්න මේක ඕගොල්ලෝ දන්නවා 2.5 වැඩි කිරීම 10^14 පුතේ මේ කෝණය තීටා නම් මේ කෝණයත් තීටාට අනුක්‍රමණය කියන්න පුළුවන් නේද y ඛණ්ඩාංක කොටස බෙදීම x ඛණ්ඩාංක වෙනස කියලා එහෙනම් y ඛණ්ඩාංක කොටස y x ඛණ්ඩාංක කොටස f අනුක්‍රමණය හොයාගන්න 6.64 6.4 නේද 6.4 හරි 6.4 වැඩි කිරීම 10^34 සමානයි 5 කියන එක නා දන්නේ මෙතන 2.5 වැඩි කිරීම 10^14 කියලා හොයාගත්තා හරි අනේ විදිහට හොයාගත්තට පස්සේ හරි මේ අගයන් ටික හොයාගන්න පුළුවන් එහෙම හොයාගත්තට පස්සේ අපි බලමු මේක මේකෙන් වැඩි කරන්න පුළුවන් නේද 64 6.4 වැඩි කිරීම 2.5 වැඩි කිරීම 10^20 20යි කියලා. මේක මේකෙන් වැඩි කරාම 14 34 14 ගියාම පස්සේ 20යි. දැන් ඔයාට මේ දශම ස්ථාන දෙක. හරි දශම ස්ථාන දෙක ගත්තොත් එහෙම යාට දෙන්න පුළුවන්. එතකොට 64 වැඩි කිරීම 25 වැඩි කිරීම 10^20 22. හරි 25 කියන එක නම ලියනවා. අහකින් කියන එක 100 බෙදීම 4 කියලා. 4ට 4 වරක් 1යි. ඊට පස්සේ කියන මෙතනට 4ට ගත්තොත් එහෙම 1යි 2ක් විතරයි 6යි. එතකොට හරි 16යිනේ. එතකොට 16 වැඩි කිරීම 10 ඍණ මේකට ගෙනවා 20ක් වෙනවා. 10 ඍණ 20 සමානයි 5 කියලා එනවා. එතකොට දැන් ඔබ මේක ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් තියන්න ඕනේ. එහෙනම් කාර්ස් ඉලෙක්ට්‍රෝන වෝල්ට් වලින් අවශ්‍ය නම් 16. තව ඕන අපි මෙහෙට එකක් දෙමු. මෙහෙට එකක් ගත්තාම 1.6 වෙනවා නේද? 1.6 වැඩි කිරීම 10^19 ජූල් කියලා යනවා. ඒතර ඔබ මේක බෙදන්න ඕනේ ඉලෙක්ට්‍රෝනයේ කාර්යෝපණය 1.6 වැඩි කිරීම 10^10. මෙහෙම ගත්තාම පස්සේ අන්න 5 කියන එක කෙනා එනවා කොච්චරයි කියලාද 1යි ඉලෙක්ට්‍රෝන වෝල්. පැහැදිලිද? එහෙනම් කාර්ෂිතය 1යි ඉලෙක්ට්‍රෝන. ඔය හැර ඔබට යම් අවශ්‍ය ඛණ්ඩාංක ආදේශ කළත් කාර්ෂිතය හොයන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් පුතාලට කාර්ෂිතය හොයාගන්න පුළුවන් 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. හරි. හරි. මේ ටික හදාගන්න පුතේ.
හොඳයි. ඊට පස්සේ හතරවෙනි එකේ කියනවා F සමානයි 7.5 වැඩි කිරීම 10 14 හර්ට්ස් සඳහා නැවතුම් විභවය ගණනය කරන්න කියලා තියෙනවා. නැවතුම් විභවය මොකද්ද කියලා අපින් අහන්නේ. ඒතර සමහර ළමයි මෙහෙම ගණන් හදන්න යන්න පුළුවන්. දැන් බලන්න මේ ප්‍රස්තාරකය ගන්න පුළුවන්. දැන් මේ විදිහට ගත්තාම පස්සේ පුතේ 7.5 වැඩි කිරීම 10 14 කියන එකට අදාළව උපරිම චාලක ශක්තිය කීයද මෙන්න තියෙනවා. 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් නේද? Kmax කියනවා. ඔබ දන්නවා එතකොට Kmax සමානයි මොකද්ද? EVS. හරි. Kmax කියලා කියන්නේ 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් සමානයි EVS. ඊට E මොකද වෙන්නේ? කැපෙනවා. නේද? VS ස්ටොප් පොටෙන්ෂල් එක 2 වෝල්ට්. හරිද? ඩාමලිසින් මේක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අහනවා ආලෝකයේ තීව්‍රතාවයේ දෙගුණ කොට පරීක්ෂණ සිදු කළහොත් සරල රේඛා වෙනස් වීමක් ඔබ අපේක්ෂා කරන්නේද කියලා අහනවා. අපි දන්නවා ආලෝකයේ තීව්‍රතාව වෙනස් කරලා කියලා සංඛ්‍යාතයේ වෙනස් මේ ශක්තිය වෙනස් වෙන්නේ නැහැ. මොකද ශක්තිය සම්පූර්ණයෙන් අදාපවතින කවුරුමද? සංඛ්‍යාතයේ මත. ඒක නිසා වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. ඒතකොට එතන රියල් තියෙන්න ඕනේ. උපරිම චාලක ශක්තිය සම්පූර්ණයෙන් අදාපවතින්නේ කවුරුමද? සංඛ්‍යාතය මත. ඒක ආලෝකයේ තීව්‍රතාවෙන් ස්වායත්තයි කියලා තියෙනවා. හැදිරිද? අන්න ඒක කොහොමද තිබ්බනම්? හරි. එතන ඔන්න දෙවනි ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කරා ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධව. හරි. දැන් අපිට පුළුවන් අනිත් පාඩම වල සකස් කර ගැනීම සිදු කරන්න. හරි.